හොඳයි ඉතින් ඔන්න අද අපි ඕගොල්ලොත් එක්ක යනවා වටිනම වටින කෞතුකාගාරයට. ඒ කෞතුකාගාරය තමයි ටොරන්ටෝවල රෝයල් ඔන්ටේරියෝ කෞතුකාගාරය. එහෙමනම් අපි ටොරන්ටෝවල රෝයල් ඔන්ටේරියෝ කෞතුකාගාරයට ආවේ ඇයි කියලා කල්පනා කරමු. ඒ තමයි ලොව විශ්මිතම මූර්තියක් බලන්න. මූර්තියක් විතරක් නෙවෙයි ග්‍රීක ඉතිහාසයේ වඩාත් කතාබහට ලක්වුණු දේවතාවියක් ගැන කතා කරන්න. ඔබලු දන්නවද ඒ දේවතාවිය තමයි මිනර්වා දේවතාවිය. ඉතින් කවුද මේ මිනර්වා දේවතාවිය? මිනර්වා දේවතාවිය කිව්වම ඕගොල්ලෝ හැමෝම කල්පනා කරනවා කවුද අපේ මේ මිනර්වා දේවතාවිය කියලා. ඇත්තටම මිනර්වා දේවතාවිය කියන්නේ ඇතීනා දෙව්දුවටම තමයි. ඇතීනා දෙව්දුවගේ විශාල ප්‍රතිමාවක් තියෙනවා මේ කෞතුකාගාරේ. ඉතින් ග්‍රීක ඉතිහාසයේ වඩාත්ම කතාබහට ලක්වෙච්ච ඇතීනා දෙව්දුව ගැන කතා කරන්නයි, එහෙමනම් ඒ ප්‍රතිමාව ගැන කතා කරන්නයි අපිත් එක්ක එකතු වෙමු. ඔන්න ඇතීනා දෙව්දුව ගැන කතා කරනකොට අපිට මතක් වෙන්නේ යුද්ධයට අධිපති දෙව්දුව කියලානේ. ඉතින් මේ යුද්ධයට අධිපති දෙව්දුව කොහොමද ඉපදෙන්නේ? ග්‍රීක මිත්‍යා කතාවලට අනුව යුද්ධයට අධිපති මිනර්වා දෙව්දුව, එහෙම නැත්නම් මේ ඇතීනා දෙව්දුව ඉපදෙන්නේ සියුස් දෙවියන්ගේ හිසින්. ඉතින් සියුස් දෙවියන්ගේ ඔළුවෙන් ඉපදිච්ච මිනර්වා කුමරිය ලෝකෙ මිනිස්සු කොච්චර ඉහළින් ගෞරව කරපු චරිතයක්ද කියලා තමයි අපි දැන් කතා බහ කරන්න යන්නේ. ඔගොලු දන්නවද යුද්ධයට අධිපති දෙවඟන කියලනේ ගොඩක් අය මේ මිනර්වා දෙවිය හඳුන්වන්නේ. නමුත් මේ ඇතීනා දෙව්දුව යුද්ධයට විතරක් නෙවෙයි අධිපති. එයා අධ්‍යාපනය, කලාව, ශිල්ප ශාස්ත්‍ර, ඒ වගේම රාජ්‍ය උත්සවවලටත් අධිපති දෙවඟනක් හැටියට තමයි ග්‍රීක මිත්‍යා කතාවල පැහැදිලිව සඳහන් වෙලා තියෙන්නේ. ඔන්න ඉතින් ඔහොම බැලුවම මේ මිනර්වා දේවිය අසාධාරණයට එරෙහිව ගොඩාක් තදින් සටන් වැදිච්ච දෙවඟනක්. ඉතින් ඔය අසාධාරණයට එරෙහිව සටන් වැදුනට එයා ක්‍රූර දෙවඟනක් හැටියට ග්‍රීක ඉතිහාසයේ සඳහන් කරන්නේ නැහැ. ඔගොල්ලෝ දන්නවද පසු කාලීනව විශේෂයෙන්ම පුබුදු යුගයේ විතර වෙද්දී මේ මිනර්වා දේවිය, එහෙම නැත්නම් ඔගොල්ලොගේ ඇතීනා දෙව්දුව අධ්‍යාපනය විතරක් නෙවෙයි ප්‍රඥාවේ මහා දෙව්දුව හැටියටත් සටහන් වෙලා තියෙනවා. ඉතින් ඒකෙහින්දනේ ඔය දෙව්දුවත් එක්ක සමහර වෙලාවට බකමූණෙක් එහෙමත් ඉන්දවපු රූප සටහන් දකින්න ලැබෙනවා. සමහර වෙලාවට මෙයත් එක්ක පොත් ගොඩාක් එකට එකතු කරලත් තියෙනවා ඔගොල්ලෝ දැකලා ඇති. ඉතින් මිනර්වා කිව්වත් ඇතීනා කිව්වත් දෙන්නම එකයි. ඔය මිනර්වා සහ ඇතීනා වෙනස් වෙන්නේ ග්‍රීක රෝම රාජ්‍යන්වල භාවිතා කරපු නම් අනුවනේ. හොඳයි, එහෙමනම් අපි මේ නිර්මාණයන් ගැන මේ විදියට තව ටිකක් ඉස්සරහට කතා කරගෙන යමු. මේ ඇතීනා දෙවඟනත් එක්ක ලස්සන කතාවක්, මිත්‍යා කතාවක් තියෙනවා. මං ඒ කතාව දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ. ඔයගොල්ලෝ දන්නවද ඉස්සර පොසිඩන්, ඒ කියන්නේ නැප්චූන් දෙවියයි මිනර්වා දේවියයි අතර, මේ මිනර්වා කුමාරිකාවයි අතර අත්තිකාවට, ඒ කියන්නේ ඇතන්ස් දේශයට යුද්ධයක් ආරම්භ වෙලා තියෙනවා. සියුස් දෙවියයි හේරා දෙවඟනයි ඇතුළු දේව මණ්ඩලය තීරණය කරලා තියෙනවා පොඩි පර්යේෂණයක් කරන්න. ඒ පර්යේෂණය තමයි පොසිඩන්ටයි ඇතීනා දෙව්දුවටයි කියලා තියෙනවා අත්තිකාවේ පොළොතලයට, ඒ කියන්නේ මිනිස්සුන්ට අවශ්‍ය වටිනාම දේ නිර්මාණය කරන්න කියලා. එහෙම හිතපු ගමන් පොසිඩන් මොකද්ද දන්නවද කරේ? පොසිඩන් එයාගේ ත්‍රිශූලය අරගෙන පොළොවට ඇනලා ඒකෙන් මතු කරගත්ත විශාල අශ්වේ,
ඔන්න මිනර්වා කුමරිය එහෙම කරේ නැහැ. මිනර්වා කුමරිය ටිකක් තදින් කල්පනා කළා. එතුමිය මොකද්ද දන්නවද කරේ? එතුමිය ඔලිව් ශාකයක් පොළොවේ වර්ධනය කරලා පෙන්නුවා. ඔය ඔලිව් ශාකේ සාමය, ඒ වගේම සස්ත්‍රීකත්වයේ සංකේතයයි කියනවනේ. ඉතින් දේව මණ්ඩලය, ඒ කියන්නේ සියුස් දෙවියෝයි හේරා දෙවගණයි ඇතුළු දේව මණ්ඩලයම ගොඩාක් සතුටු වෙලා තිබුණා මේ ඇතීනා දෙවිදුවගේ ක්‍රියාවලිය ගැන. අන්න එතකොට ඇතීනා දෙවිදුවට හම්බුණා මේ අත්තිකාවේ අයිතිය, ඒ කියන්නේ ඇතන්ස් දේශයේ අයිතිය. ඉතින් ග්‍රීසියේ ඇතන්ස් දේශයේ අයිතිය අපේ මිනර්වා කුමාරිකාවට හම්බුණාම ග්‍රීක වැසියෝ තමන් අදහන දේවතාවන් අතරින් ඉහළම තැනක් දුන්න මෙන්න අපේ මිනර්වා දේවතාවියට. ඉතින් ඒ වෙනුවෙන් ගොඩාක් දේවල් කරා. මම ඔගොල්ලොන්ට කියලා දෙන්න හදන්නේ ඒ වෙනුවෙන් කරපු වටිනා නිර්මාණයක් ගැන. ඔය ග්‍රීකේ පාලකෙක් ඉඳලා තියෙනවා පෙරික්ලීස් කියලා. ඔය පෙරික්ලීස්ගේ පාලන සමයේ ඇතීනා දෙව්දුව වෙනුවෙන් ග්‍රීසියේ ඇතන්ස් වල නිර්මාණය කරන වටිනා දෙව්මැදුරක්. අන්න ඒක තමයි පාතිනොන් දෙව්මැදුර කියන්නේ. ඔගොල්ලොන්ට පේනවනේ පාතිනොන් දෙව්මැදුර අද මෙන්න මේ විදියට තිබුණට ඈත අතීතේ ලෝකයේම විශ්මයට පත් කරපු දෙව්මැදුරක් තමයි මේ පාතිනොන් දෙව්මැදුර කියන්නේ. ඉතින් මේ පාතිනොන් දෙව්මැදුර නිර්මාණය කරන ප්‍රධාන නිර්මාණ ශිල්පියා කවුද? පීඩියස්. පීඩියස් කියන නිර්මාණ ශිල්පියත් එක්ක එකතු වෙලා තමයි මේ නිර්මාණය කරන්නේ. පීඩියස් තනියෙන් නෙවෙයි මේ වැඩේ කරේ. එයාට උදව් දුන්නා තව දෙන්නෙක්. ඔන්න පීඩියස් එක්ක එකතු වෙලා මේ ලස්සන දෙව්මැදුර හැදපු අනිත් දෙන්න තමයි කැලික්‍රේට්ස් සහ ඉක්තිනස් කියන්නේ. ඉතින් කැලික්‍රේට්ස්, එතකොට ඉක්තිනස්, එතකොට පීඩියස් තුන්දෙනා එකතු වෙලා මේ දැවැන්ත නිර්මාණය ලෝකයට හඳුන්වලා දෙනවා. දැන් අද මේ විදියට මේ නිර්මාණය තිබුණට ඈත අතීත කොච්චර සශ්‍රීක නිර්මාණයක්ද කියලා ඔගොල්ලොන්ට හිතාගන්න පුළුවන්නේ. බලන්නකෝ ග්‍රීක ඉතිහාසයේ අපිට හම්බ වෙනවා කුළුණු වර්ග තුනක්. එකක් තමයි ඩොරික් කුළුණු, අනිත් එක අයෝනික් කුළුණු. ඉතින් ඩොරික්, අයෝනික්, ඒ වගේම කොරින්තියන් කියන කුළුණු වලින් පාතිනොන් දෙව්මැදුර හදන්න භාවිතා කරලා තියෙන්නේ ඩොරික් කුළුණ. ඉතින් ඊටාම චාම් කුළුණක් නෙමෙයි ඩොරික් කුළුණු කියන්නේ. ඩොරික් කුළුණු 8ක්ම මේ ගොඩනැගිල්ලේ මුහුණතට භාවිතා කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ ඩොරික් කුළුණු 8 උස්සන් ඉන්නවා ලස්සනම ලස්සන ත්‍රිකෝණාකාර හැඩයක්. ඒ හැඩයට අපි කියනවා පෙඩිමන්ට් එක කියලා. එහෙම නැත්නම් මේ මුදුන් බිත්ති ත්‍රිකෝණය. ඔගොල්ලෝ දන්නවද මේ මුදුන් බිත්ති ත්‍රිකෝණයත් ලස්සන සිද්ධියක් නිර්මාණය කරලා තිබුණු බව? ඉතින් ඒකේ තියෙන ත්‍රිකෝණාකාර හැඩේ මැදින් උසයි, දෙපැත්තට එන්න එන්න පුංචි වෙනව නේද? එතකොට මැද හිටගෙන ඉන්න උස කෙනෙක්. ඊට පස්සේ දෙපැත්තේ යුද්ධය සනිටුහන් වෙනවා. ඔන්න ඔහොම ගිහිල්ලා ඇද වැටෙන සොල්දාදුව, මැරිලා වැටිච්ච සොල්දාදුව ආදී වශයෙන් දෙපැත්තට පුංචි වෙන විදියට ලස්සනට මේ කැටයම් නිර්මාණය කරලා තිබුණා. ඉතින් බොහොම ලස්සනයි. ඉතින් අර ඩොරික් වර්ගයේ කොළුණු මූණතේ 8ක් තියෙනවායි කියලා මං කිව්වනේ. ඒ වගේ පේලි ගොඩාක් එකට එකතු වෙලා තමයි මේ පාතිනොන් දෙව්මැදුර හැදිලා තියෙන්නේ. ඔය පාතිනොන් දෙව්මැදුරේ තියෙනවනේ ලස්සන කැටයම, ඔගොල්ලෝ දන්නවද? ඒ කැටයම ඇතීනා දෙව්තුවට සලුපිලි රැගෙන එන පෙරහැර බොහොම සජීවීව නිර්මාණය කරලත් තියෙනවා. ඔයාලට ඉතින් ග්‍රීකේ සංචාරයක් ගියෝතින් මේ ඔක්කොම බලලා සතුටු වෙන්න පුළුවන්. හොඳයි. ඉතින් ඔය ඈත අතීතේ පාතිනන් දෙව්මැදුර ඉස්සරහා විශාල ඇතීනා මූර්තියක් නිර්මාණය කරලා තිබුණා. අපි ඒකට කියනවා ඇතීනා ප්‍රමාකෝස් මූර්තිය කියලා. ඒ වගේම ඇතීනා ලෙම්නියා කියන මූර්තියත් පාතිනන් දෙව්මැදුරට අයිති මූර්තියක්.
ඒ වගේම අද අපි බලන්න ආපු මේ කෞතුකාගාරේ තැන්පත් කරලා තියෙන අඩි 48ක් උස වෙච්ච ඇතිනා පාතිනෝස් කියන ප්‍රතිමාවත් අයිති වෙන්නේ මෙන්න මේ පාතිනොන් දෙවිමැදුරටම තමයි. හොඳයි, එහෙනම් අපි ඉතිහාස කතා ගැන ගොඩක් දේවල් කතා කරා. ඇතිනා දෙව්දුවගේ පාතිනොන් දෙවිමැදුර ගැනත් කතා කරා නේද? ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ අඩි 48ක් උස යෝධ ප්‍රතිමාව බලන්නනේ. මේ ප්‍රතිමාව බලනකොට මේ ප්‍රතිමාවේ තියෙන හැම දෙයක්ම ග්‍රීක ඉතිහාසයත් එක්ක බැඳිලා තියෙයි. ඉතින් කල්පනා කරමු, මේ යෝධ ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 500 සියවසේදී විතර. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 400 ගණන් වලදී තමයි මේ ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ. ඔන්න ඔය ප්‍රතිමාව නිර්මාණය කරනකොට පීඩියස් ඒ ප්‍රතිමාවේ මුහුණ නිර්මාණය කරපුෙදී බොහොම අපූර්වයි. බලන්න, ලස්සනට ඇස් නිර්මාණය කරලා තියෙනවා නේද? ඒ මුහුණට ඉහළින් හිසෙහි අලංකාර හිස්වස්මක් නිර්මාණය කරලා තියෙනවා. ඔගොල්ලොන්ට පේනවා නේද? මේ හිස්වස්මේ තියෙනවා පිහාටු සහිත අශ්වරූප තුනක්ම. ඔගොල්ලොන්ට මතකද මිසර ඉතිහාසයේ අපිට හම්බ වෙන ස්පින්ස් රූප? ඉතින් මේ හිස්වැස්මට ස්පින්ස් රූපයකුත් නිර්මාණය කරලා තියෙනවා. ඒකත් වැදගත් දෙයක්. ඕ, දැම්මට එක දෙයක් කියන්න අමතකුණා. මේ යෝධ නිර්මාණය කරලා තියෙන්නේ දැව මාධ්‍යෙන්. හැබැයි ඉතින් බැලූ බැල්මට ඕගොල්ලොන්ට මේක දැව මාධ්‍යයක් පේන්නේ නැහැනේ. ඇත්ත තමයි, මේක දැවයෙන් නිර්මාණය කළා. ඒ වටේට ඇත්දල රත්රන් වගේ දේවල් එකට එකතු කළා. බොහොම උජාරුවට ගරු ගාම්භීරව ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙනවා. හරි, දැන් අපි ප්‍රතිමාවේ වම් පැත්ත ගැන කතා කරමු. ප්‍රතිමාවේ වම් මතේ තියෙනවා හෙල්ලයක්. හෙල්ලයක් වාගේම පලිහකුත් තියෙනවා නේද? හොඳයි, ඒක තමයි යුද්ධේ සංකේතය. යුද්ධයට සටන් කරන්න හෙල්ලයක් තියන්න ඕන වාගේම පලිහකුත් තියෙන්න ඕනනේ. හැබැයි මේ දෙකම මෙතන තියෙනවා. මේ පලිහේ කැටයම් වල තියෙන අපූරු කැටයම. මේ පලිහේ තියෙන කැටයමේ යුද්ධයක් සංකේත වෙනවනේ. අන්නේ යුද්ධයෙන් සටහන් වෙන්නේ ග්‍රීකවරු සහ ඇමසන්වරු එකට එකතු වෙලා කරපු යුද්ධයක්. හොඳින් බලන්නකෝ, මේ පලිහ මැද තියෙනව නේද කාන්තා මූණක්. ටිකක් දිවත් ඇදගෙන වාගේ තියෙන මේ කාන්තාවගේ වටේට සර්පයෝ ඉන්නව පේනව නේද? ඔව්, මේ තමයි මෙඩූෂා. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා, මෙඩූෂා කියන්නේ කවුද කියලා. මෙඩූෂා කියන්නේ කවුද දන්නවද? මෙඩූෂා කියන්නේ ගෝගන් සහෝදරියන් තුන්දෙනාගෙන් එක්කෙනෙක්. ලස්සනම එක්කෙනෙක්. ග්‍රීක ඉතිහාසයේ හිටියා අතිශය ලස්සන සහෝදරයෝ තුන්දෙනෙක්. ඒගොල්ලොන්ගේ ඇස් හරිම ලස්සනයි. හරිම ලස්සන කොණ්ඩ තියෙන කාන්තාව. ඉතින් ඒ වගේම නොදෙවෙනි ඇඟකුත් තිබුණා මේ තුන්දෙනාට. ඉතින් මේ ගෝගන් කාන්තාව, ගෝගන් සහෝදරියෝ තුන්දෙනාගෙන් මෙඩූෂා ගොඩක් ලස්සනයි. හැබැයි මේ මෙඩූෂා එක්ක අපේ මිනර්වාට පොඩි තරහක් තිබුණා. ඉතින් මිනර්වා මෙඩූෂට දඬුවමක් දෙන්න කල්පනා කරා. මිනර්වා ප්‍රාර්ථනා කරා මෙඩූෂගේ කොණ්ඩගස් ඔක්කොම සර්පයෝ එන්න කියලා. කොණ්ඩගස් ඔක්කොම සර්පයෝ වුණයින් පස්සේ මෙඩූෂගේ ඔළුව සේරගෙම සර්පයෝ දැන් ඔන්න මෙඩූෂගේ ඔළුවේ ඒගොල්ලෝ නලියන්න පටන් ගත්තා. මෙඩූෂා දිව ඇදගෙන ඉන්නේ, ඇස් දෙක ගොඩක් ලොකුයි. ඉතින් මේ කාරණාවෙන් මෙඩූෂා ගොඩක් කෝප අරගෙන හිටියේ. මෙඩූෂගේ මූණ දිහා, ඒ කියන්නේ ඇස් දෙක දිහා හරියට බලන ඕන කෙනෙක් එක්ක සැරේට ගල් වෙලා යන තත්ත්වයටම මෙඩූෂට තරහ ගිහිල්ලා තිබුණා. මෙඩූෂා දිහා බලන බලන අය ගල් වෙනවනේ. ඔන්න ඕකත් දැන් ප්‍රශ්නයක් වුණා අපේ මේ ඇතිනා දෙවඟනට. ඒකින්ද ඇතිනා දෙවඟන කල්පනා කරනවා මේ මෙඩූෂගේ හිස ගසා දාන්න ඕන කියලා. ඒත් ලොකු ප්‍රශ්නයක්. මෙඩූෂගේ හිස ගසා දමන්න නම් මෙඩූෂගේ මූණ දිහා බලන්න වෙනෝනේ. මූණ දිහා බැලුවොත් එයා ගල් වෙනවා. දැන් ඇතිනා මේ අභියෝගය ජයගන්නේ කොහොමද කියලා බලමු. ඇතිනා තෝරගන්නවා එයාගේ සොහොයුරා. එයාගේ සොහොයුරාගේ නම පර්සියස්. ඇතිනා පර්සියස්ගේ ආරක්ෂකයනේ. ඇතිනා පර්සියස්ට කියනවා මෙඩූෂගේ හිස ගසා දාන්න ඕන කියලා.
කඳෙන් හිස වෙන් කරන්න ඕන කියලා. ඉතින් පර්සියස්ට දෙනවා ඇතීනගේ පලිහ ලස්සන රත්තරන්ෙන් දිලිසන පලිහත් අරගෙන පර්සියස් යනවා මෙඩූෂා හම්බුවෙන්. පර්සියස් හරි උපක්‍රමශීලීව තමයි මේ වැඩේ කරන්න. පර්සියස්ගේ පිටිපස්සෙන් මෙඩූෂ එනකොට පර්සියස් පලිහ දිහා බලාගෙන මෙඩූෂගේ ප්‍රතිබිම්බය පලිහෙන් දකිනවා. දැකලා පලිහ දිහා බලාගෙන මෙඩූෂගේ ගෙල සිඳිනවා. එතකොට මෙඩූෂට පුළුවන්කමක් තිබුණ නැහැ පර්සියස්ව ගල් කරන්න. පර්සියස් මේ මෙඩූෂගේ හිස අතින් අරන් ගිහිල්ලා මිනර්වට බාර දෙන සිද්ධිය තමයි ග්‍රීක ඉතිහාසයේ ලස්සනටම නිර්මාණය වෙච්ච අවස්ථාව. ඉතින් ඔගොල්ලෝ දන්නවනේ ඉපැරණි ග්‍රීසියේ තියෙන රක්තරූපී මැටි බඳුන්වල පවා මේ සිද්ධිය හරි ලස්සනට නිර්මාණය කරලා තියෙන පර්සියස් මෙඩූෂගේ ඔළුව අරන් ගිහිල්ලා බාර දෙනෝ මිනර්වට. ඒ විතරක් නෙවෙයි කිරිගරුණ මූර්ති, එතකොට ලෝකඩ මූර්ති, ඒ වගේ විවිධ මාධ්‍යයෙන් මේ පර්සියස් සහ මෙඩූෂගේ සිද්ධිය නිර්මාණය වෙලා තියෙනවා. ඒ හැම තැනම අපේ ඇතීන දෙව්දුවත් ඉන්න බව අමතක කරන්න එපා. ඔය මෙඩූෂගේ මුහුණ තමයි ඇතීනගේ පලිහ නිර්මාණය කරලා තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕන. ඉතින් ගොඩක් අය මේ ඇතීනගේ ඇඳුමෙත් ඉහළ භාගයේ මෙඩූෂගේ මුහුණ නිර්මාණය කරන්න උත්සාහරන් තිබුණා. ඔගොල්ලොන්ට පේනව නේද මේ පලිහේ අනිත් පැත්තේ, පලිහේ ඉස්සරහා පැත්තේ නෙවෙයි පිටිපස්සේ ලොකු නාගයෙක් ඉන්නෝ. ඒ නාගය සංකේතවත් කරන්නේ කවුද? ඒ නාගය තමයි එරික්ටෝනියස් කියන නාගයා. ඉතින් ග්‍රීක ඉතිහාසයේ එක එක කතන්දරවල විවිධ ජාතියේ නාගයෝ අපිට හම්බ වෙනවා. ඒ නාගයෝ හැම දිනම ගැන අපි ඉස්සරහට කතා කරනවා. දැන් ඔය එකම මිනර්වගේ දකුණු අතේ ඉන්න සංකේතය දිහා බලමුකෝ. දකුණු අතේ ඉන්නවා විජයග්‍රහණය සංකේතවත් වෙන පිහාටු දෙපසට විහිදගෙන ඉන්න දේවතාවියක්. කවුද මේ දේවතාවිය? මේ තමයි නයික් කියන්නේ. නයික් දේවතාවිය තමයි, එහෙම නැත්නම් නයිකේ කියන දේවතාවිය තමයි විජයග්‍රහණ සංකේතය. ඉතින් විජයග්‍රහණ සංකේතය දකුණතින් අරන් යන කෙනෙකුට කවදාවත් පරාජය අත්වෙයිද? නැහැනේ. මිනර්වා කියන්නේ ජයග්‍රහණේ දේවතාවියම තමයි. හොඳයි. ඉතින් එයාගේ ඇඳුම් කට්ටලේ තියෙන රැලි ඉතාම ස්වාභාවිකව නිර්මාණය කරලා තියෙනවා. ඒක ප්‍රතිමාව වටේට ගිහිල්ලා උනත් ඔගොල්ලොන්ට බලන්න පුළුවන්. ඒ වගේම මේ යෝධ ප්‍රතිමාවේ ආසනේ ලස්සන යුද දර්ශනයක් කැටයම් කරලා තියෙනවා. ඉතින් ඔන්න ග්‍රීක ඉතිහාසයේ මේ වගේ ලොකු කතාපුවත් එක්ක නිර්මාණ රස විඳින්න නම් අපිත් එක්ක එකතු වෙන්න ඕන. අද අපි කතා කරා අඩි 48ක් වුණු යෝධ මිනර්වා ප්‍රතිමාව ගැන. ඉතින් ඉක්මනටම අපි තවත් අලුත් නිර්මාණයක් අරගෙන ඔයාලා හම්බ වෙන්න එනවා. එහෙමනම් ඔයාලා අපිට කමෙන්ට්ස් කරලා තියන්න ඔයාලගේ අදහස. ඒ වගේම මතක ඇතුව ඔයගොල්ලෝ අපිව subscribe කරලා නැත්තම් subscribe කරන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් අපි එකතු කරන අලුත් මලුත් වීඩියෝස් එක්ක එකතු වෙන්න. එහෙමනම් හොඳයි. අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් අද මේ නිර්මාණයත් එක්ක අපි සමු ගන්නවා. ඔයගොල්ලෝ සියලු දෙනාට ජයග්‍රහයේ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.